narrative. ණය ප්‍රතිවිවගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කළ පසු ශ්‍රී ලංකාවට අලුතින් ලබා දෙන ජාත්‍යන්තර ණය සඳහා අපකරුවෙකු ලෙස චීනය කටයුතු කරනු ඇතැයි තම අපේක්ෂා කරන බව රජයේ ණය උපදේශකයෙකු සහ ඇමරිකාවේ කුප්‍රකට මූල්‍ය වංචනිකයෙකු වන රාජ රාජරත්නම් නැමැත්තගේ ගැලේ නරමුදලේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි. හැමිල්ටන් රිසර්ව් බැංකුවට ලැබීමට නියමිතයි කියන ණය මුදලකට අදාළව ඇමරිකානු අධිකරණයක් විසින් ලබා දුන් නියෝගය හැරුණු විට ණය ප්‍රතිවිවගත කිරීමේ ක්‍රියාවලිය බාධාවක් එල්ලවන බව තමාට නොදැනෙන බව පවසයි. එම්මේ එක්ස්ප්‍රස් ප්‍රවල් විවසනයෙන් අගතියට පත් වූ බටහිර වැරදිීර දීවර ජනතාවට වන්දි වශයෙන් රුපියල් මිලියන 1514ක් ලබා දීමට කටයුතු කරන බව දීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පවසයි. 2022 අප්‍රේල් 12 වන දින සිට ණයනෝගේවා සිටීමට මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ගත් තීරණය හමුවේ ආණ්ඩුව සිතාමතාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සම්බන්ධ වූ බවට ජාතික ජනබලවේගයේ නායක අනුරු කුමාර් දිසානායක පවසයි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිවිවගත කිරීමේ ක්‍රියාවලියට චීනය සහභාගී වී සිටීම බලාපොරොත්තු ගෙනන සංඥාව බවට එක්සත් ජනපදයේ භාණ්ඩාගාර ලේකම් ජනත්‍යාලයෙන් පවසයි.